වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ වේදිකාවේ අසුන්ගෙන සිටින සෑම සහෝදර සහෝදරියකමින් වගේම වර්තමානයේ මේ රටට පත්වලා තිබෙන ඉරණම පිළිබඳ අවබෝධයක් ඇතුව මෙතනට පැමිණි සෑම සහෝදර සහෝදරියකගෙම අවසරයි. මට අද හරි සතුටුයි. මොකද අද මට කතා කරන්න ලැබිලා තියෙන්නේ මගේ පරපුරට. අර අපේ වචනයෙන් කියනවා නම් මගේ සෙට් එකකට තමයි කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. ඉතින් ඕකද මට හරි ළඟයි. ඉතින් මම හිතනවා අපි හැමෝම එක බෝට්ටුවේ ඉන්න කට්ටිය කියලා. මොකද මම විශ්වාස කරනවා පොදුවේ අපි හැමෝම පොදු ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙනවා කියලා. ඇත්තටම අපිනේ මේ රටේ තරුණ පරපුර කියන්නේ. තරුණ පරපුර කියන්නේ මේ රටේ ජීවනාලිය. ජීවනාලිය තමයි තරුණ පරපුර කියන්නේ. අපි හරි වටිනවා. දන්නවද? අපි මාන වටින පිරිසක්. මොකද අපි තමයි ගෝලීය වශයෙන් රටක ඊළඟට ඒ කියන්නේ ශ්‍රම බලකායට අලුතින් ඇතුල් වෙන්න ඉන්න පිරිස නැත්තම් ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන්න පිරිස. එතකොට රටක ශ්‍රම බලකාය කියන්නේ හරි වැදගත් පොයින්ට් එකක්. එතකොට අපි හරි වටින පිරිසක්. මේ රටේ පාලකයන්ට මේ හෙන්චයි පාලකයන්ට අපිව වැදගත් නැති වුණාට අපිට බැටන් පොඩි වලින් ගැහුවට අපි සෑහෙන වටින පිරිසක්. ඒක ඒගොල්ලෝ පෙන්නන්නේ නැහැ. ඉතින් මම දන්නවා හැබැයි කොහොම වුණා මේ වර්තමාන තාරුණයේ මානසිකත්වය එච්චර හොඳ මට්ටමක නැහැ. මේ අපි මානසික ලෙඩ්ඩු නෙමෙයි. වරදවාටාවෙන් අපි මානසික ලෙඩ්ඩු කියලා නෙමෙයි කියන්නේ. අපිට උසස් මනසක් හොඳ යහපත් මනසක් තියාගෙන ඉන්න වාතාවරණය මේ පාලකයෝ හදලා දීලා නැහැ. ඇත්තටම අපි හොඳ සිටුේෂන් එකක නෙවෙයි ඉන්නේ. අර අයියා කිව්වේ හෙන ගැඹුරු පතුල පෙනෙන්නේ නැහැ. මේ පාලම හදලා තියෙන්නේ තුනී වීදුරුවකින්. එහෙම කිව්වනේ. අඩිය තියෙන්නේ ඇඳ කියලා කිව්වේ. හොඳ වෙලාවට මේ TV series එක මම බලලා තිබ්බ නිසා ඒක බලපු කට්ටිය අදිනේ නේද? කවුරුත් ඒකට රැවටුනේ නැහැ. ඉතින් එයා අපෙන් ආදල් එකක් ගන්නවා වගේම අපිත් එයාගෙන් ආදල් එකක් ගත්තා තරුණයන් වචනෙන් කිව්වොත්. ඉතින් ඇත්තටම එයා ඒ කියන මූඩ් එක ඇවිල්ලා එයාගේ මූඩ් එක නෙමෙයි. ඒක වර්තමාන පුරවැසියන්ට විශේෂයෙන්ම තරුණ පරපුරට අයිති මූඩ් එකක් තමයි එයා ඒ කියන්නේ නිකන් එයාගේ වගේ. මට තේරෙන්නේ නැහැ එයා ඒක කොහොමද කියන්නේ කියලා. හරි. ඉතින් ඇත්තටම මම දන්නවා වර්තමාන තරුණයන්ගේ ජීවිත හරිම හරි අවිනිශ්චිත භාවයක් ගැබ්බලා තියෙනවා. කිසි අරමුණක් නැහැ වගේ. සමහර කාලේ මටත් හිතෙනවා. කියන්නේ සමහර කාලේ මටත් හිතෙනවා මම ඔහේ ජීවත් වෙනවා වගේ හැඟීමක්. සමහර කාලට මගේ පණ තියෙන නිසා ජීවත් වෙනවා වගේ මටත් දැනෙනවා. අර මැරෙන්න බෑනේ නේද? එහෙම මැරෙන්න පුළුවන් අපිට. ඒ නිසා ඉතින් මම හොඳටම ඒ කියන්නේ මේක වැඩිහිටි පරම්පරාවට මම හිතන්නේ එච්චරම තේරෙයි කියලා මේ වර්තමාන පරපුර මුහුණ දෙන මේ සිටුේෂන් එක මේ මාන පීඩනයක අපි ජීවත් වෙන්නේ. ලොකු ප්‍රෙෂර් එකක අපි ජීවත් වෙන්නේ. ඒක දන්නේ අපි. දැන් ඔය ඒකට හේතුව තමයි ඇත්තටම මේ වර්තමාන රටේ පවතින මේ අනුබුදය. ඒ අනුබුදය තමයි අපිට පීඩනයක් විදියට අපේ ජීවිත ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි නොදැනුවත් තමයි එන්නේ. අපි ඒක දන්නේ නැහැ. ඒක නෙවෙයි Facebook වල එහෙම ෂෙයා වෙන්නේ. හයියට ඉඳපන්. අල්ලගෙන ඉඳපන්. තව ටිකයි පුළුවන් වගේ ඒවා. හොඳයි ඒක හොඳයි. එහෙම ෂෙයා කරගන්න. හැබැයි අපි දැන් ෂෙයා කරගන්න ඕනේ ඒක විතරක් නෙමෙයි. අපි ෂෙයා කරගන්න ඕනේ හයියට ඉඳපන්. අල්ලගෙන ඉඳපන්. මේක වෙනස් කරන්න එකතු වෙයන්. මේ ක්‍රම වෙනසට එකතු වෙයන් කියලා තමයි අපි හැමෝම අපි ෂෙයා කරගන්න ඕනේ. මොකද එහෙමුනේ නැත්තම් අර අපි බලාපොරොත්තු වෙන අපේ අරමුණු වලට යන්න පුළුවන් හරි නිදහස් නිවහල් ජීවිතයක් අපිට ගත කරන්න බැරි වෙනවා. මම පොඩි කතාවක් කියන්නම් දැන් අපේ සීයා අපේ සීයා නම් නැති වෙලා. නමුත් අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා. එයා කොළඹේට අපේ ගෙදර තමයි නැවතින්නේ. සීය වයසයිනේ. සීය වයස නිසා අපි ආව දරුවෙක් වගේ තමයි බලාගෙන ඉන්නේ. වයසක මිනිස්සුනේ. ඉතින් සීයට කන්න ටික ළඟට ගෙනත් දෙනවා, බෙහෙත් ටික ගෙනත් දෙනවා, හැම දෙයක්ම ළඟට කරලා දෙනවා. කොච්චර අවශ්‍යතාවයක් තිබ්බත් අපි සීයව කඩේකටවත් යවන්නේ නැහැ නේ. අපි කොටින්ම කොච්චර අවශ්‍යතාවය තිබ්බත් සීයව ගෙදර තනියෙන් දාලා යන්නේ නැහැ. දැන් මම කල්පනා කරා සීයාට අවුරුදු 70 ගානක වයසක මිනිහෙක්. තකෝ දැන් රට පාලනය කරන්නෙත් ඒ වගේ සීයා කෙනෙක් නෝ. මාගේ ප්‍රශ්නයක් නේ.
මේ අපේ ගෙදර ඉන්න සීයා වගේ සීයා කෙනෙක් තමයි මේ වෙලාවේ ජනාධිපතිවලා ඉන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒක විහිළුවක්. ඉතින් දැන් මම මේ වෙනකොට මම 90 දශකයේ යුවතියක්. මම මගේ පුංචි කාලේ මේ රට පාලනය කරේ ජනාධිපතිවලා හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඒ කාලේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයක් දැම්මා. මහින්ද රාජපක්ෂත් මං ඉදන් හොක්කරි යමතිකමක් අල්ලගෙන හිටියා. ඉතින් දැන් මම මේ පේනවට වැඩිය වයසයි හොරේ. ඉතින් මම දැන් දශක කිහිපයක් ජීවත් වෙලා තියෙනවා. ඒක ලොකු අවුරුදු ගාණක්. ඉතින් ඒ අවුරුදු ගාණ ඇතුළත ආයි මෙහෙම අනිත් පැත්ත හැල්ල බලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති. මහින්ද රාජපක්ෂත් අත්වාරුවෙන් හරි අමාරුවෙන් පාර්ලිමේන්තුවට බඩගාරනවා. හරි. එතකොට චන්ද්‍රිකා තාණ්ඩුවෙන් ගෙවන කේකට වෙලා ඉන්නවා. මේකද වෙන්න ඕනේ. මේක තනිකර විහිළුවක් නෙමෙයිද කියන්නකො. ආ. ඉතින් ඒක හිටියයි කියලා කරපු දෙයක්වත් නැහැ. කරලා තියෙන්නේ තනිකරම මේ රට කාලා වනසලා තියෙන වටිනා සම්පත් ටිකක් තුට්ටු දෙකට විකුණුපෙක් විතරයි. හොඳට මතක තියාගන්න. මෙන්න මේ නාකියෝ සෙට් එක නිසා තමයි අපි මේ විදිහට අපේ ලස්සනම තරුණ කාලේ කැත විදියට අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය නාකියෝ සෙට් එක නිසා. මුලින්ම ඔය නාකියෝ සෙට් එක අපිට එලවන්න ඕනේ. නැත්තම් අපි කැමති විදියට ජීවිතයක් අපිට කවදාවත් හදාගන්න බැරි වෙනවා. මම ඔය සංවර්ධනයක් උනේ නැහැ කියන එකට පුංචි උදාහරණයක් කියන්නම් ආටිස්ට් කෙනෙක් විදියට. 1966 දී ප්‍රවීණ කලාකරු ගාමිණී ෆොන්සේකා මහත්මයා විසින් පරසතුමන් චිත්‍රපටය නිර්මාණය කරනවා. 1966 දී ඔහුට වයස අවුරුදු 27යි. තරුණයිනේ. මෑත කාලයේ ගත්තොත් අපේ ජගත් මනුවරණ අති දක්ෂ ශිල්පියා විසින් අධ්‍යක්ෂණය කරනවා රහස් කියන කඳු චිත්‍රපටය. අනේ රහස් කියන කඳු හදාද්දී ජගත් අයියාගේ 40ක් පැනලා. මම මේ කියන්නේ වෙන දෙයකට නෙමෙයි. මට මේකෙන් ගන්න තියෙන දේ තමයි එදා ආර්ට් එදා කලාව තිබ්බේ කොහෙද? අද කලාව කොතනද තියෙන්නේ? නේද? ඒ කියන්නේ දැන් මෙහෙම රටක මෙහෙම යන්න ඕන එක මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ නිසා අපිට හොඳටම පැහැදිලි මේගොල්ලෝ කිසිම දෙයක් කරේ නැහැ. කරේ ආගම් ભેදේ වපුරලා රට කන එක විතරයි කියන. මේක තරුණ සමුළුව. මේක තරුණයින්ගේ සමුළුව. මේක අපේ සමුළුව. මේක තමයි අපිට තියෙන එකම සමුළුව. සාධාරණව අවංකව අපිට හඬක් නගන්න තියෙන එකම සමුළුව. කවදාවත් වයසක මිනිස්සු ලෝකය වෙනස් කරේ නැහැ. කවදාවත් වයසක මිනිස්සු ධනේශ්වර ක්‍රමයට එහෙව පාරට බැස්සේ නැහැ. හැමදාම ඒකට මුල් වුණේ තරුණය. තරුණය තමයි මේකට මුල් වෙන්නේ. එහෙම වෙච්ච අය ඉන්නවා ඒ කාලේ තරුණයෝ. ඒ තරුණ පරම්පරාව මේ වෙනකොට මං කියන්නේ මේ ජීවතුන් අතර ඉන්න පරම්පරාව හොඳේ. විනා ජීවිත විනාශ වෙච්ච කට්ටියගෙන නෙමෙයි. මේ වෙලාවේ ජීවතුන් අතර ඉන්න එදා හිටපු තරුණයෝ මේ අපි වගේ එළියට බැස්ස තරුණයෝ අද වැඩිහිටියෝ බවට පරිවර්තනය වෙලා අපිත් එක්ක අත්තල් බැඳගෙන ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. අමාරුයි තමයි. කොහොම හරි අල්ලගෙන මේ සටන ජයගමු. මේ සටන ජයගෙන අපි අපේ අයිතිය වෙනුවෙන් කොහොම හරි අපි ජයගමු කියලා මම මගේ කතාව අවසන් කරනවා. මට අවසාන වශයෙන් පරණ කවියක් අද උදේ මට Facebook එකේ ඉන්නකොට හම්බුණා. මේක පරණයි. නමුත් මේ තංගල්ල නගරයට ආපු නිසා මට හිතෙනවා ඒ කවිය හරි උචිතයි කියලා මෙතන කියන්න. පල් හොඩුනි පල් හොඩුනි මල් නොවන මගේ කවි ගල් වගේ ගසා දමන්නේ තොපිට පල් වෙච්ච මඩවලක් කෙරුවාට මල් සුවඳ ගලා ගිය මගේ රට මංජුල වෙලිවර්ධන ස්තුතියි.